තාක්ෂණය දියුණු වෙන එක හොඳයි. ඒක රටක සංවර්ධනයට බෙහෙවින් ඉවහල් වෙනවා. හැබැයි මේ තාක්ෂණික මෙවලම් ඒ වැඩි දියුණු වීමත් එක්ක මේ තත්වය මේ මෙවලම දරුවන්ට කොහොමද බලපාන්නේ? එහෙම නැත්නම් මනස වැඩෙන දරුවෙකුට කොහොමද බලපාන්නේ? මේ තාක්ෂණික මෙවලම් එක්ක මේ දරුවාගේ වර්ධනයේ අඩපණ වෙන අවස්ථාවන් අපිට කොහොමද දැනගන්න ලැබෙන්නේ? මේ දරුවාගේ අධ්‍යාපනය හෝ දරුවාගේ ජීවිතයේ පසුබෑමක් අපිට මේ තාක්ෂණික මෙවලම් නිසාද කියලා දැනගන්න ලැබෙන අවස්ථාවන්. අද දවසේ මං හිතුව අපි ඒ ගැන කතා කරන එක වඩාත් ප්‍රායෝගිකයි කියලා. මොකද කුඩාම කුඩා සමහරලාට බහ නොතේරුණත් විවිධ තාක්ෂණික මෙවලම් පාවිච්චි කරන්න පුළුවන් කුඩා දරුවෝ ඉන්නවා. ඒ නිසා අද මාතෘකාව වඩාත් වැදගත් වෙයි කියලා හිතනවා අපි ඔබට. මේ ගැන කතා කරන්න සුපුරුදු විදිහටම අපි ආරාධනා කළා කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමහන්නව යෝන් විය පිළිබඳ විශේෂඥ මනෝවෛද්‍ය උදේ නාටිකල අපේ වෛද්‍යතුමාට අයබන් වෛද්‍යතුමනි. අපි දැන් මේ පුංචිම දරුවත් විවිධ තාක්ෂණික මෙවලම් පාවිච්චි කරනවා. ඒ නිසා අපි ආරම්භයක් සපයමු. කොහොමද මේ මෙවලම් අපේ පුංචි දරුවෝ පාවිච්චි කරන්න කියලා? ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා දැන් අර අපේ දෙමව්පියන්ගේ කාර්ය බහුලත්වයත් එක ඇත්තටම බහුලම තියෙන තාක්ෂණික මෙවලම තමයි ස්මාර්ට් ෆෝන් එක. එතකොට ඒක විවිධ ආකාරයෙන් දරුවන් භාවිතයට යොමු වෙලා තියෙනවා අපි දැකලා තියෙනවා. ගොඩක් වෙලාවට ඒක කෑම කන වෙලාවට හෝ කලබලකාරී වෙලාවට හෝ දෙමව්පියන් ගොඩක් වෙලාවට ඒක ඒ මෙවලම ලබා දෙන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම මං හිතන්නේ වෙනත් රටවල අපි දියුණු යයි කියන රටවල්වල මේ තාක්ෂණික මෙවලම් භාවිතය කොහොමද දරුවන්ගේ වර්ධනයට බලපාන්නේ කියන එක ගැන විශාල උනන්දුවකුත් තියෙනවා. ඒ පිළිබඳ විශාල පරීක්ෂණ ප්‍රමාණයකුත් මේ නූතනයේදී කෙරෙනවා. හොඳයි. දැන් මේක මේ කුඩාම දරුවාගේ ඉඳලා අපි දැන් වැඩිපුරම පාවිච්චි කරන තාක්ෂණික මෙවලම මේ ජංගම දුරකථනේ, ඒකත් විවිධ මාදිලියේ විවිධ හැඩේ විවිධ තාක්ෂණයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක මං හිතනවා අපි අපේ දරුවාව කොතනටද ගෙනihin තියෙන්නේ කියන කාරණා පිළිබඳව කතා කරන්නට අපේ වෛද්‍යතුමා කිව්වාගේ සමහර දෙමව්පියන්ට gedare ඉන්නකොට තමන්ගේ වැඩ ටික කරගන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේ වගේ මෙවලමක් කුඩා දරුවෙකුට දුන්නාම එයා යාගේ ලෝකෙ ඉඳගෙන මේ මෙවලමත් එක්ක යා සෙල්ලම් කරන්න පුරුදු වෙනවා. එතකොට දෙමව්පියන්ට තමන්ගේ වැඩ කටයුතු ටික කරන්න හැකියාව ලැබෙනවා. ඕක තමයි ගොඩක් වෙලාවට අපි එදිනෙදා gedara දොරේ දකින්න දේ. හැබැයි මේක දරුවාගේ වර්ධනයට කොයිතරම් දුරට බලපානවද? ඇත්තටම දැනට තියෙන තොරතුරු වලින් අපිට කියන්නේ විවිධ ආකාරයේ තොරතුරු තියෙනවා. නිශ්චිත කියන්නේ අපිට විනිශ්චයකට එන්න අපහසුයි. නමුත් සමස්තයක් වශයෙන් අපි පරිස්සම් විය යුතුයි කියන මතය තියෙනවා. පැහැදිලි වගන එකක් තියෙන එකක් තමයි ගොඩක් වෙලාවට ස්ක්‍රීන් ටයිම්. ඒ කියන්නේ ස්ක්‍රීන් එකක් තියෙන ඕනෑම උපංගයක්, ජංගම දුරකරණයක්, රූපවාහිනියක්, ටැබ් එකක්, කම්පියුටරයක් වුණත් ඉවගෙන මෙවලම් විශාල කාල පරාසයක පාවිච්චි කරන දරුවන් හා ස්ථූලතාවය අතර සම්බන්ධයක් තියෙනවා. ඒක ඇත්තටම අපිට සරලව හිතා ගන්නත් පුළුවන්. ඉතින් ක්‍රියාකාරී නොවේ ඒක දිහා බලාගෙන ඉන්න එක හා සම්බන්ධයක්. තවත් අපි කල්පනාකාරී විය යුතු දෙයක් තමයි මේ සමාජීය සම්බන්ධතා කියන එක. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වුණාම සංනිවේදනය කරපුවාම එයාගේ මූණ බලපුවාම මට එයා ගැන යම් කිසි අදහසක් තේරෙනවා. ඊ අනුව මම ප්‍රතිචාර දක්වනවා. ඊ මගේ ප්‍රතිචාරය අනුව අනිත් එක්කෙනා ප්‍රතිචාරය දක්වනවා. මෙවැනි අන්තර්ක්‍රියාවලියක් තමයි වෙන්නේ. ගොඩක් වෙලාවට ස්ක්‍රීන් එකක් අපිත් එක්ක ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එතකොට මේ සම්බන්ධතා සමාජීය සංනිවේදනය කියන කාරණය දිනු කරගැනීමට තිබෙන අවස්ථාවක් ගිලිහෙනවා. මේ සඳහා විශාල කාල සීමාවක් ගත කරනවා. තවත් එකක් තමයි අවධානය කියන එක. අපි බහුලව දකින එකක් තමයි අර අවධානය තබා ගැනීමට අපහසු දරුවන් ගොඩක් වෙලාවට මේ තාක්ෂණික මෙවලම් කෙරෙහි ආකර්ෂණය වෙනවා. හේතුවක් විය හැක්කේ අපි දන්නවා මේ ස්ක්‍රීන් එකක ඒ තියෙන ස්ක්‍රීන් එක මිලි තප්පර ගානට වෙනස් වෙනවා. ඒ කියන්නේ ටටක් ගාලා වෙනස් වෙනවා. එතකොට අවධානය තබා ගැනීම ඇත්තටම ලේසි. දෙවෙනි එක ගේම් වගේදී අපි මොන හරි ක්‍රියාවලියක් කරොත් අපි කාරකේ තියෙන කා ගේම් එකක් නම් මොකක් හරි මේ බොත්තමේ බුහම ටග් ගාලා ඒකට ප්‍රතිචාරයක් ලැබෙනවා. අවධානය තබා ගැනීම ඉතාමත්ම පහසුයි.
එතකොට අවධානය තබා ගැනීම හා මේ තාක්ෂණික මෙවලම් භාවිතය අතර සම්බන්ධයක් තියෙනවාද කියන එකත් මේ දවස්වල ඇත්තටම කතාබහට ලක් වෙනවා. අනිත් කාරණේ තමයි මේ අන්තර්ගතය. තාක්ෂණික මෙවලම් ඔස්සේ තියෙන දේවල් වල අන්තර්ගතය මෙම වයසේ මෙම දරුවාට ගැළපෙනවාද කියන ගැටලුවත් වෙලාකට මතුවෙනවා. මොකද එවැනි වැඩසටහන ඇත්තටම හදලා තියෙන්නේ සමස්තයක් වශයෙන්නේ. එතකොට ඊ රාජකාරිය ඇත්තටම දෙමව්පියන් වෙත බාර වෙනවා මේවා තෝරා බේරා ගැනීම. ඒ ආකාරයෙන් විවිධාකාරයේ ගැටලු තිබිය හැකි කියන කතාබහක් සංවාදයක් ඇත්තටම විද්‍යාත්මක ලෝකයේ දැනට පවතිනවා. වෛද්‍යතුමනි, දැන් සමහර දෙමව්පියෝ තර්ක කරනවා දැන් මේ තාක්ෂණික මෙවලම් වලින් කෙරෙන දේවල් ගැන. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේවා ඇතින ගේම්. දැන් අපි මේකෙදි යම් ක්‍රීඩාවක් තමයි මේ පාවිච්චි කරනවා. එතකොට මේක තරගයක්. එතකොට දරුවෙක් දැන් ගොඩක් වෙලාවට අපේ දෙමව්පියෝ බලන්නේ අර තරගකාරීත්වයට දරුවව දාන්නනේ. අර ගඟට බැහැලා පීනගෙන යන්න ඕනේ, පළවෙනි ස්ථානය ගන්නත් ඕනේ, දෙවෙනි ස්ථානය ගන්නත් බෑ. ඉතින් මෙන්න මෙවැනි ආකල්ප තුළ ඉන්නකොට ඉලක්කයක් ගැනීම, දැන් ගොඩක් වෙලාවට අපි ගේම් එකක් මේක ඉවර වෙනකම්ම අපිට සෙල්ලම් කරන්නේ, ඉතාම ඉක්මනින් අවසන් කර ගැනීම, ලකුණු ලබා ගැනීම, එතකොට අපි ඒක ජයග්‍රහණය කිරීම. දැන් ඔන්න ඔවැනි කාරණා ඉස්සරහට දාලා දෙමව්පියෝ කියනවා ඇත්තටම මේවා දරුවාගේ මනස වර්ධනය වෙන දේවල් කියලා. ඒකෙත් ඇත්තක් තියෙනවා තමයි ඇත්තටම. මොකද කිව්වාගේ ඒකේ ආකර්ෂණීය භාවය, අවධානය ලදවා ගැනීම පහසු හින්දා ඒක ඉගෙනීම සඳහා හොඳම මෙවලමක්. හැබැයි ඒ ඉගෙනීම සඳහා ගොඩක් වෙලාවට අපි දරුවන් මම අපි අත්දැකීම අනුව දැකලා තියෙන ඉගෙනීම සඳහා නෙවෙයි මේ මෙවලම් භාවිතය කරන්නේ. කොතනද එහෙනම් වැරද්ද තියෙන්නේ? මං හිතන්නේ මම මෙහෙම කිව්වොත් දැන් කාලයකට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ ළමා රෝග පිළිබඳ ඒ සංගමයේ ස්ථාවරයක හිටියා අවුරුදු දෙක දක්වා දරුවන්ට ස්ක්‍රීන්ස් කියන කිව්වාගේ ඒ ස්ක්‍රීන්සෙන් තාක්ෂණික මෙවලම් භාවිතය සුදුසු නැහැ කියලා. නමුත් ඒක දැන් වෙනස් කරලා තියෙනවා. පුළුවන් නම් මාස 18 වෙනකල් භාවිතා නොකරන්න, මාස 18ත් 24ත් එක්ක භාවිතා කරනවා නම් හොඳ ගුණාත්මක භාවයක් තියෙන අන්තර්ගතයක් තියෙන වැඩසටහන් භාවිතා කරන්න. ඒ භාවිතා කරන ගමන් දෙමව්පියන් දරුවන් ළඟ ඉඳලා එවැනි ඒ අන්තර්ගතය දරුවන්ට පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඒතර තුනක් තියෙනවා. එකක් තමයි අන්තර්ගතය දෙමව්පියන්ට තෝරා බේරා ගන්න කියලා තියෙනවා. වෙන රටවල නම් ඒක ග්‍රේඩ් කරලා තියෙනවා ඇත්තටම, මේවා දරුවන්ට සුදුසුයි, මේවා වැඩිහිටියන්ට සුදුසුයි එහෙම කියලා. බොහෝ විට ලංකාවේ කරන්න වෙන්නේ ඇත්තටම දෙමව්පියන්ට ඒ අන්තර්ගතය කලින් බලලා නිර්ණයකට එන්න වෙනවා මේක මගේ දරුවාට සුදුසුයිද කියලා. දෙවෙනි කාරණේ කියනවා දරුවන් දෙමව්පියන්ට දරුවන් සමග එතන ඉන්න කියලා. මොකද දරුවන් සමග ඉන්න කාලය සීමා නොවීමට හා එතන ඒ සම්බන්ධය ඇති කිරීමට කාලය ඇති කර ගැනීමට. තුන්වෙනි කාරණේ තමයි ඒ පිළිබඳව විස්තර කරන්න කියලා. එතකොට දරුවන්ට ඒ අන්තර්ගතය තෝරා බේරා ගන්න බැරි නම්, හොඳ නරක තෝරා බේරා ගන්න බැරි නම් ඒ කිරීම සඳහා දෙමව්පියන් මැදිහත් විය යුතුයි කියලා. අපේ දෙමව්පියෝ මේ වගේ මෙවලම් අතට දීලා තමන්ගේ වැඩ කරගන්න පැත්තකට වෙලා ඒ දරුවා ඒ වැඩේ කරනකොට, එහෙම නැත්නම් ඒ තාක්ෂණික මෙවලමත් එක්ක ඉන්නකොට තම තමන්ගේ වැඩ කරවා ගැනීම නෙමෙයි මෙතෙන්දි කරන්න. අනිත් එක මට හිතෙනවා කාලය. දැන් අපි දකිනවා මේ දරුවා සමහර අවස්ථාවන් වලදී මේකට ඇබ්බැහිවීමක් සිද්ධ වෙලා තියෙන තත්ත්වයන්. සමහර වෙලාවට ඉස්කෝලේ ආපු ගමම්ම මේ ජංගම දුරකථනය අතට ගන්න දරුවොත් ඉන්නවා. ඉතින් ඒක නිසා අපි මේ මෙවලම් දරුවෙකුට පාවිච්චි කරන්න ලබා දීම තුළ යහපත් දේවල් තියෙනවා නොතිබෙනවාම නෙමෙයි. හැබැයි මේවයි සීමාවන් පනවා ගැනීම මට හිතන වඩාත් වැදගත් කියලා. ඉතින් ඒ සීමාවන් පනවා ගැනීම ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. මොකද දරුවෙකුට තමන්ගේ නිදහස ලැබෙන කාල සීමාව මේ වගේ තාක්ෂණික මෙවලමකට සීමා කරනවාද, එහෙමත් නැත්නම් මේ දරුවාගේ මානසික වර්ධනය ඇති කරන්න අපිට වෙනත් ක්‍රමෝපායන් උපයෝගී කරගන්න පුළුවන්ද? මේව තමයි අපි දැනගෙන සිටිය යුතු කාරණා. විරාමයක් අරගෙන කතා කරමු.
හොඳයි, විරාමෙන් පසුව අපි යලිත් ජීවිතයට ඉඩක් දෙමු. අද අපේ දරුවාගේ ජීවිතයටයි අපි ඉඩ දෙන්නේ. දරුවාගේ මානසික වර්ධනය කොහොමද ඇති කරගන්නේ මේ තාක්ෂණික මෙවලම් පාවිච්චි කරනකොට? ඒ කියන්නේ අපිට මේවා බැහැර කරන්න බෑ. දැන් අපේ මුළු ලෝකෙම මේ තාක්ෂණික මෙවලම් වලින් අල්ලගෙන තියෙන්නේ. ඉතින් හුදෙකලා වෙන්න බැහැ, අපිට මේ ප්‍රතික්ෂේප කරන්න බැහැ. හැබැයි අපි මේවත් එක්කම ඉඳගෙන අපේ දරුවාගේ මානසික වර්ධනය ඇති කරගන්නේ කොහොමද? මේ තාක්ෂණික මෙවලම් නිසා දරුවා සමහර විට අපිටත් නොදැනීම සිදු කරගන්න හානිය මොන තරම්ද? මේව ගැනයි අපි අද දවසේ කතා කරමින් සිටියේ කරාපිටි ශික්ෂණ රෝහලේ ළමා හා නව යෝන්විය පිළිබඳ විශේෂඥ මනෝවෛද්‍ය උදේනාටිකල මහතා සමගින්. වෛද්‍යතුමනි, මේ තාක්ෂණික මෙවලම් එක්ක අවසානයේදී දරුවා විශාල අනර්ථකාරී ක්‍රියාවන් වල යෙදෙන තත්ත්වයන් අපි මාධ්‍ය ඔස්සේ විවිධ අවස්ථාවන් වලදී දැකලා තියෙනවා. අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම කියන්නේ දැන් කිව්වා වගේ මේ මේකේ භාවිතය ඇබ්බැහිවීමක්ද කියන ප්‍රශ්නයකුත් තියෙනවා. නමුත් දැන් වර්තමානයේදී මානසික රෝග පිළිබඳ ප්‍රධාන වර්ගීකරණ දෙකක් තියෙනවා. ඒ දෙකේම වර්ගීකරණවලදී මේක පරේක්ෂණ තත්ත්වය යටතේ තියෙන තත්ත්වයක් විදිහට තමයි දැන්ට සලකන්නේ. කියන්නේ මේක වෙනත් ඇබ්බැහිවීම් වලට සමානද කියන එක හොයාගෙන යන අවධියක තමයි ඉන්නේ. හැබැයි අපි එදිනෙදා අපේ අත්දැකීම් අනුව දකින දෙයක් තමයි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා එන දරුවෙකු මත්ද්‍රව්‍ය නොමැති වුණු වෙලාවේදී ඒක දරා ගන්න බැරුව ඒ වෙනුවෙන් කරන වගේම දේවල් වෙලාකට මේ ගොඩාක් කාල සීමාවක් තාක්ෂණ වෙලාවන් භාවිතා කරන කොට ඒක නැති වුණාමත් වෙලාකට අපි දකින වෙලාකට ඒක නැති වුණාම තරහ යනවා, නිින්ද යන්නේ, ඉස්කෝලේ යන්න බෑ කියනවා, විවිධ දේවල් කරලා ඒක ලබා ගන්න උත්සාහයක් දරනවා. ඇත්තටම මේක රෝගී තත්ත්වයක්ද කියන එකත් ඇත්තටම දැන් පරේක්ෂණ තත්ත්වයේ යටතේ තියෙන කාරණයක්. තව එකක් තියෙනවා, අපි වෙලාකට දැකලා තියෙනවා විශේෂයෙන්ම ජපානයේ හඳුනාගෙන තියෙන එකක් තමයි සමහරක් ළමයි ඉන්නවා වෙලාකට තාක්ෂණික මෙවලම් එක විතරයි අන්තර් ක්‍රියා කරන්නේ, කාමරයට වෙලා ඉන්නවා, කාමරෙන් එළියට යන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඒකට නමකුත් කියනවා. එතකොට අර කිව්වාගේ ආයෙත් එකටි ජීවත් වෙන්නේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වොත් virtual world එක, අපේ සැබෑ ලෝකේ නෙවෙයි, ඒ ඔය තාක්ෂණ මෙවලම් ඔස්සේ තිබෙන ලෝකයක වෙන්න පුළුවන්. එතකොට සැබෑ ලෝකයට ආපහුම වෙලාකට විවිධ ගැටලු මතුවෙන්න ඉඩ තියෙනවා. හොඳයි, දැන් මේ මනෝ ලෝකයේ තුල ජීවත් වෙන දරුවා අවසානයේදී අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් එහෙම අඩපණ වීම සිදු වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් බලනකොට සමාජ ක්‍රියාකාරීත්වය අඩපණ වෙන්න පුළුවන්. අනිත් එක තමයි සමාජයට මේ එකතු වීම අඩ වෙන්න පුළුවන්. එතකොට මේ දරුවා ආගන්තුකයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ දෙමව්පියෝ කරන්නේ දරුවට බැන බැන ඉන්නවා. ඉතින් ඒ හින්දා දැන් මේ වගේ මෙවලම් පාවිච්චි කරනකොට අපි ඉතාමත්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. දැන් විශේෂයෙන්ම පාසල් යන දරුවන්ට පාසලේදී නම් අපිට මේ ජංගම දුරකථන අවශ්‍ය නැහැ කියන තැන අපි ඉන්නේ. විශේෂ අවධානයක් දෙමව්පියන්ටත් යොමු කරන්නට කියලා තියෙනවා. දැන් ටිකක් වැඩිහිටි අවධිය වෙනකොට, නව යෝන් අවධිය වෙනකොට මේ ජංගම දුරකථනය පාවිච්චි කරන එක දෙමව්පියන්ට වලක්වාලිය නොහැකි තත්ත්වයකට පත් වෙනවා. දැන් ඒ අය ආශ්‍රය කරන සමාජ වටපිටාව, ඒ අය මේ ජංගම දුරකථනය හරහා කුමක්ද කරන්නේ? විශේෂයෙන් මුහුණු පොත තියෙනවා, ඊළඟට අපිට විවිධ වෙබ් අඩවි තියෙනවා අපිට බලන්න පුළුවන් විදිහට. මේවා නිදහසේ අපිට මේවා මේ සැරිසැරීමේ අවකාශය තියෙනවා. ඉතින් මෙවැනි කාල වකවානුවක අපි කොහොමද ප්‍රවේශම් වෙන්නේ මේ තත්ත්වයන් වලදී? අපේ දරුවා මේ තාක්ෂණික මෙවලම එක්ක මේ වැරදි මාර්ගයක යනවා කියන එක හසු කරගන්න. මං හිතන්නේ මේකටත් යම් ප්‍රයෝගයන් පාවිච්චි කරන්නට වෙනවා. මොකද දරුවට තේරුණොත් එහෙම අපි මේ අනවශ්‍ය විදිහට එයාගේ නිදහසට බාධා කරනවා කියලා ඒකටත් ගැටලුකාරී තත්ත්වයන් දෙමව්පියන්ට ඇති වෙන කාලෙකයි අපි ඉන්නේ. ඔව්, මම හිතන්නේ හොඳම ක්‍රියාවලිය තමයි අපි දරුවා ගැන විශ්වාසයක් තියෙනවා, දරුවා ඒ විශ්වාසය කඩ කරන්නේ නැහැ කියන ඒ සම්බන්ධතාවය ඇති කර ගැනීම. එතකොට ඒක දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. එතකොට අපි දරුවන් එක්ක කුඩා කාලේ සිට සම්බන්ධ වීමත් එක්ක එන දෙයක්. එතකොට දරුවට හැඟුණොත් අපි දරුවා විශ්වාස කරන්නේ නැහැ කියලා දරුවත් හොර රහසේ එක එක දේවල් කරන්න ඉඩ තියෙනවා අපි නොදැනුවත්වම. හොඳම දේ ඒක. හැබැයි එක අතකින් ඇත්තටම අපිට මේ තාක්ෂණයෙන්ම ලැබලා තියෙනවා වෙනත් තාක්ෂණික මෙවලම්
අපි දක්ෂණක මෙවලම් භාවිතකරොත් භාවිත කරලා මොකක්ද කරේ කියලා දැන ගැනීම සඳහා තවත් මෙවලම් තියෙනවා ඇත්තටම. ඒක තාක්ෂණික ලෝකෙත් එවැනි මෙවලම් බොහොමයක් තියෙනවා. දැනුවත් වීමත් ගොඩක්ම වැදගත්. උදාහරණයක් වශයෙන් ඇත්තටම අපි සමාජ ජාලා තුළ හිතන්න අපි ප්‍රකාශයක් කරා හෝ රූපයක් ප්‍රකාශ කරා මොනාකාර රූපයක්ද කියන්න බෑ. يعني අපි සාමාන්‍යයෙන් හිතන්න නැතුව දාපු රූපයක් කියලා හිතන්න අපි රූපේ අයින් කරන්න යන විනාඩි 5 ඇතුළත මොකද ඊ 5 ඇතුළත ඒක දැකලා තියෙන පුළුවන් සිය ගණන දහස් ගණනක්. ඉතින් අපි හරිම කල්පනාකාරී විය යුතුයි මේ තාක්ෂණික මෙවලම් භාවිතා කරන්න කොහොමද කියලා. ඒ කාරණා දෙමව්පියන් දරුවන්ට කියන්න දෙමව්පියන් ඒ පිළිබඳව ඇත්තටම දැනුවත් වෙලා ඉන්න ඕන. මම හිතනවා මේ තාක්ෂණය ගැන සංනිවේදන මෙවලම් ගැන දෙමව්පියන් ගොඩක් දැනුවත් වෙලා හිටියා නම් ගොඩක්ම විශේෂයෙන් වැදගත් කියලා. ඔව් ඒ නිසා දැන් අපිට මේ 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 මෙවලම් අයින් කරන්නටත් බෑ. මේ දරුවෝ මේක පාවිච්චි කරන එකෙන් අපිට වළක්වන්නටත් බෑ. හැබැයි අපි මේ දරුවා විශේෂයෙන්ම මේ තාක්ෂණික මෙවලම් එක ගනුදෙනු කරනකොට අපි වැඩිහිටියන් විදිහට ටිකක් සැලකිලිමත් වෙන්නට ඕනේ මොනවද මේ දරුවා කරන්න කියන කාරණාව සම්බන්ධයෙන්. අද දවසේ සුත්‍යවන්ත වෙනවා අපේ වෛද්‍යතුමාට කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හා නව යෝන්විය පිළිබඳ විශේෂඥ මනෝවෛද්‍ය උදේනාටිකල මහතායි අපේ වැඩසටහනට සම්බන්ධ වුණේ. ඉතින් එතුමත් එක්ක අපි මේ පවුල් ඒකකයක් විදිහට අපි ජීවත් වෙනකොට ඇති වෙන්න පුළුවන් විවිධ ගැටලු තියෙනවා. විශේෂයෙන් දරුවන් සම්බන්ධයෙන් නව යෝන්විය දරුවන් සම්බන්ධයෙන් අපිට කතා කරන්න තව බොහෝ මාතෘකා තියෙනවා. ඉදිරියේදී අපි අපේ ජීවිත රටක් වැඩසටහනින් ඒ විවිධ ඉසව් පිළිබඳව කතා බහ කරනවා. එමනම් අපේ වෛද්‍යතුමාට ස්තුතිවන්ත වෙන ගමන්ම එතුමාට සමුදෙන ගමන්ම ජීවිත රටක් වැඩසටහනින් අපි අදට සමුගෙන යනවා. සුබ දවසක්.